අදපි කතා කරන්නේ තාක්ෂණික පරිසර සාධක කියන කොටස ඉඳන්. ඔගලගේ නෝට් එකේ තාක්ෂණික පරිසර සාධක කියන කොටසට අදාළව තමයි දැන් කතා කරන්නේ පිටුවක 16 දී සිටි. එතකොට මේ තාක්ෂණික පරිසරය අපි කතා කරා කලින් පාඩමේදී කලින් කොටසේදී. දැන් මේ තාක්ෂණික පරිසර සාධක හතරක් තියෙනවා. ඒ හතරම තමයි පුතේ උඩත් අපි කතා කරලා තියෙන්නේ. එතකොට තාක්ෂණික දියුණුව සිද්ධ වෙච්ච ක්ෂේත්‍ර හතරක් තියෙනවා. ඒ හතරම තමයි අපි සලකන්නේ තාක්ෂණික පරිසර සාධක විදිහට. එතකොට තාක්ෂණික පරිසරයට අයිති සාධක මොනවද ඇහුවත් තාක්ෂණී දියුණුවක් ඇති වෙච්ච ක්ෂේත්‍ර මොනවද ඇහුවත් ඔක්කොම එකයි. එහෙමනම් මෙන්න මේ කොටස් දෙකේ හිස්තැන් දෙකට ඉන්නේ පරිගණක තාක්ෂණයේ දියුණුව ඒ වගේම අන්තර්ජාලය සොයා ගැනීම. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට දියත හැකි තාක්ෂණික පරිසර සාධකයක් තමයි පරිගණක තාක්ෂණය, දෙවැනි එක අන්තර්ජාලය, තුන්වැනි එක නැනෝ තාක්ෂණය, හතර ඩිජිටල් තාක්ෂණය. ඒවා තාක්ෂණික පරිසර සාධක කියලා කටපාඩම් කරගන්න. ඒතර මේ කාරණා මේ හිස්තැන් දෙකට ඕගොල්ලෝ මෙන්න මේ නෝට් එක ලියාගත්තාම හරි. දැන් ඊළඟට බලන්න මේ සාධක මගින් ව්‍යාපාරවලට ඇති කරලා තියෙන වාසිදායක බලපෑම් මොනවද කියලා. දැන් පරිගණක තාක්ෂණය, අන්තර්ජාලය දියුණු වෙලා, ඩිජිටල් නැනෝ තාක්ෂණය හොයාගත්තට පස්සේ ලෝකෙට අලුත් යන්ත්‍ර බිහි වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ හිතපු නැති විදිහට දියුණු වෙලා තියෙනවා. ඒ වගේම සංනිවේදන තාක්ෂණය. ඒක තමයි තාක්ෂණික පරිසරයේ සිද්ධ වෙච්ච ප්‍රබලම බලපෑම. ව්‍යාපාරවල සංනිවේදන කටයුතු ඉතාමත් වේගින් සිද්ධ කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ අපි ඕගලන්ට ඔන්ලයින් හරහා උගන්වන එක සංනිවේදනය කිරීමක්. බලන්න ඒ සංනිවේදනය කිරීමට පවා මේ තාක්ෂණික ක්‍රම උදව් වෙලා තියෙනවා. ඊළඟට අලුත් නිෂ්පාදන ක්‍රම භාවිතා කරන්න පුළුවන් ව්‍යාපාරවලට. ඒ වගේම මේ තාක්ෂණික පරිසරයේ තියෙන තාක්ෂණය පාවිච්චි කරමින් වැඩි නිෂ්පාදනයක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම හදන භාණ්ඩවල ගුණත්වය ඉතාමත් ඉහළින් පවත්ව ගන්න පුළුවන්. ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ ලාභය උපරිම කරගන්න. එතකොට අඩුම ගානකට ලොකු ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙනකොට ඒ ව්‍යාපාරයේ ලාභයත් වැඩි වෙනවලු. ඒ වගේම කාලය ඉක්ිරි වෙනවා. ඒ වගේම විකුණන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහේ තාක්ෂණික පරිසරය හරහා ව්‍යාපාරවලට මොන වගේ වාසිදායක බලපෑමක් තිබෙන්නේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කොටස පොඩ්ඩක් කටපාඩම් කරගන්න. මේවන කියවද්දී තීරණ කාරණා. ඊළඟට මේ තාක්ෂණික පරිසරයේ සිද්ධ වෙච්ච දියුණුව හරහා ව්‍යාපාරවලත් යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. දැන් ඔයාලා දන්නවනේ ඔගොල්ලෝ කඩේකට ගියොත් කඩේක අනිවාර්යයෙන්ම ෆෝන් එකක් තියෙනවා නේද? ලෑන්ඩ් ලයින් තියෙන්න පුළුවන්, හෑන්ඩ් ෆෝන් තියෙන්න පුළුවන්. දැන් ඔගොල්ලෝ කමියුනිකේෂන් එකකට ගියොත් නේද, ප්‍රින්ට් අවුට් ගන්න, ෆොටෝ කොපි ගන්න හැම දෙයකටම කම්පියුටරේ පාවිච්චි කරනවා. ඉස්සර කම්පියුටර් එක තිබී තිබුණේ ඉස්සලා තිබේ ටයිප් රයිටරේ කියන එක, අකුරු ලියන්න. දැන් අකුරු ටයිප් කරන්නේ කෙලින්ම කම්පියුටරේ. ඉතින් ඉස්සර තිබ්බ ටයිප් රයිටරේ වෙනුවට තාක්ෂණයේ දියුණුව නිසා දැන් කම්පියුටර් එක හරහා අපිට ටයිප් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ තාක්ෂණික දියුණුව නිසා ව්‍යාපාරවල සිද්ධ වෙච්ච එක වෙනසක් තමයි ටයිප් රයිටරේ වෙනුවට පරිගණකය ව්‍යාපාරවලට ආවා. ඊළඟට ඉස්සර ඕගොල්ලන්ට නම් මේ අත්දැකීම නැතුව ඇති. දැන් අවුරුදු 20කට 25කට විතර කලින් ගෙවල් වලට තොරතුරු වෙන්නේ ලියුම් හරහා. හැම ගෙදරකටම දවසකට දෙකකට විතර පාරක් ලියුමක් එනවා. දැන් ගෙවල් වලට ලියුම් එන්නේ නෑ. දැන් ගෙවල් වලට එලිම ෆෝන් එකට එන්නේ, ඊමේල් එකට එන්නේ නේද? ඊමේල් එකක් එනවා කියලා අපි කියන්නේ. එතකොට ඉස්සර තිබුණා සාමාන්‍ය තැපෑල කියලා.
ලිව් මං ගෙදරට එන්න. දැන් මේ සාමාන්‍ය තැපෑල විදුලට භාවිතා වෙන්නේ විද්‍යුත් තැපෑල, නැත්නම් අපි කියන ඊමේල් එකදී. ඉතින් ඔන්න ඔය විදිහේ තාක්ෂණික පරිසරය හරහා ව්‍යාපාරවල කරපු වැඩ කටයුතු වලට අලුත් දේවල් ආදේශ වුණා. මේ ආදේශ වෙච්ච දේවල් තමයි අපි මෙන්න මේ හිස්තැන් හතරේ ලියා ගන්න හදන්නේ. ලියා ගන්න මෙන්න මේ පළවෙනි පේළියේ සාමාන්‍ය තැපෑල වෙනුවට විද්‍යුත් තැපෑල භාවිතය. ආයෙත් මම කියන සාමාන්‍ය තැපෑල වෙනුවට විද්‍යුත් තැපෑල භාවිතය. දෙවනි කාරණාව අන්තර්ජාලය හරහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම. අන්තර්ජාලය හරහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම. තුන්වෙනි එක නිෂ්පාදනය සඳහා පරිගණකගත කළ යන්ත්‍ර සූත්‍ර භාවිතය. නිෂ්පාදනය සඳහා පරිගණකගත කළ යන්ත්‍ර සූත්‍ර භාවිතය. අවසානයේ මේ ලියා ගන්න අවසානික යතුරු ලියනය. ටයිප්‍රයිටරේට සිග්නලින් කියන්නේ යතුරු ලියනය. වෙනුවට පරිගණකය භාවිතා කිරීම. යතුරු ලියනය වෙනුවට පරිගණකය භාවිතා කිරීම. මේ කාරණා ඔගොල්ලොන්ට ඔගොල්ලෝගේ අම්මලා තාත්තලත් එක කතා කරොත් අවබෝධ කරගන්න පුළුවන්. අම්මලා තාත්තලගේ කාලේ ව්‍යාපාරවල තිබ්බ දේවලුයි දැන් ව්‍යාපාරවල තියෙන දේවලුයි ආත්පසින්ම වෙනස්. ඊළඟට අපි කතා කරන්න පුතේ ආර්ථික පරිසරය කියන පරිසර සාධකය ගැන. මේ කොටසෙදි මෙන්න මේ කාරණා පිළිබඳව හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කාරණා ටික කටපාඩම් කරගන්නම වෙනම පුතේ. පොලි අනුපාතය කියන්නේ මොකද්ද? උද්ධමනය කියන්නේ මොකද්ද? ආදායම් ව්‍යාප්තිය කියන්නේ මොකද්ද? රැකියා නියුක්තිය කියන්නේ මොකද්ද? විදේශ විනිමය අනුපාතිකය. මේක නම් ඔගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා. අපි කියන්නේ ඩොලර් එකකට ලංකාවේ සල්ලි 196යි. අන්න ඒ එක රටක මුදලකට සාපේක්ෂව තවත් රටක මුදලක් අපි ප්‍රකාශ කරනවා නම් මේක ලස්සනට වෙන ටයිප් කරලා තියෙනවා. අන්නේ අදහසට තමයි අපි කියන්නේ විදේශ විනිමය අනුපාතය කියලා. ඩොලර් එකකට රුපියල් 196යි. යම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් එක්ක හුවමාරු වෙන අනුපාතය. ඊළඟට ඉතුරු කියන්නේ මොනවද? ආයෝජනය කියන්නේ මොනවද? මේවා නිකන් කඩපාඩම් කරනවා. මේ තියෙන්නේ පුති ආර්ථික පරිසරය තුළ ඇතුළත් වන සාධක. එතකොට ආර්ථික පරිසරය තුළ තියෙන මේ ආර්ථික සාධක කටපාඩමේ තියෙන්නම ඕන. නැත්නම් අපි දැන් නිකන් ලියාගමු ආර්ථික පරිසරය කියන පදයේ නැත්නම් ඒ සංකල්පයේ අදහස. ලියාගන්න ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරයයි. ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරයයි. ඊළඟට බලන්න ඕගොල්ලන්ට අභ්‍යාසයක් තියෙනවා. මේ තියෙන පුතේ ඔගොල්ලෝ මෙතන ඇත්තටම ලියන්න මොන පරිසර සාධකයද, නැත්නම් මොන පරිසරයද මේ සාධක වලට අදාළ වෙන්නේ කියලා ලිව්වත් ඇති. මේ වගේ එකක් මෙතන කාරණා ප්‍රශ්න දෙකක් අහන්න. නේද? මේ සාධකයේ අයත් වන පරිසරයත් අහනවා. ඒ හරහා ව්‍යාපාරයට හොඳ බලපෑමක් කරයිද නරක බලපෑමක් කරයිද කියලා අහනවා. බලපෑම ඕනේ මේ සාධකයේ ඇතුළත් වන පරිසරය මොකද්ද කියලා විතරක් ලිව්වත් ඇති. පළවෙනි එක
මම උදාහරණයක් විදිහට කියන්න. වැටුප් කියලා කියන්නේ මොන පරිසර සාධකයක්ද? වැටුප් කියන්නේ පුතේ සල්ලි සම්බන්ධ වෙච්ච කාරණාවක් අපි ඌවට කියන්නේ ආර්ථික සාධක. එහෙමනම් මේ පළවෙනි එක අදාළ වෙන්නේ ආර්ථික පරිසරයට. මේ විදිහට මේ කාරණා කියවන්න කියවලා බලන්න මෙතන සම්බන්ධ වෙලා තියෙන කාරණාව මොකද්ද? ඒ අනුව තමන්ගේ පිළිතුර මොන වගේ වෙයිද කියලා. ඔගොල්ලෝ මේ උත්තර ටික ලියන්න. ලියලා ඉවර වෙනවා මං කියන උත්තර හරියද බලන්න. ඒකින්ද දැන් උත්තර ටික ලියනකම් වීඩියෝ එක ස්ටොප් කරා. ඇත්තටම පෝස්ට් කරනවා කියලා කියන්නේ. ඒක නවත්තන්න. තාවකාලිකව වීඩියෝ එක ප්ලේ වෙන එක නවත්තලා ඔයාලා දැන් උත්තර ටික ලියන්න. ඊට පස්සේ මම උත්තර ටික කියනවා. ඒ වීඩියෝ එක ප්ලේ කරලා උත්තර ටික බලන්න. දැන් මම ඔන්න උත්තර ටික කියන්න හදන. දැන් ඔගොල්ලෝ උත්තර ටික ලියලා තියෙන්නේ. පළවෙනි එක තියෙන්නේ ආර්ථික පරිසරය. දෙවෙනි එකට මේ අලුත් යන්ත්‍රයක් ගන්නවා. අලුත් යන්ත්‍ර බිහි කරන්නේ තාක්ෂණය හරහා. එහෙමනම් අපි මෙතන කියන්නේ තාක්ෂණික පරිසරය. මේ බලන්න තුන්වෙනි එක රජයේ විසින් අධිවේගී මාර්ග හදනවා. ඒ කියන්නේ රජය අධිවේගී මාර්ගයක් හදනවා කියන එකේ තේරුම තමයි රජය යටිතල පහසුකම් සපයනවා. යටිතල පහසුකම් සපයනවා කියන්නේ අර රජයේ තියෙනවා යටිතල පහසුකම් සපයි විප්‍රතිපත්තිය. එහෙමනම් අන්න රජයේ ප්‍රතිපත්තියක් තමයි මෙතන තියෙන්නේ. රජයේ ප්‍රතිපත්ති අපි ඇතුළත් කරන්නේ දේශපාලන පරිසරයට. එතකොට පිළිතුර මොකද්ද? දේශපාලන පරිසරය. හතරවෙනි නව නීති පනවනවා. අනිත් ඒවා කියෙව්වත් එකයි නැත්ත් එකයි. නීති රීති ඇතුළත් වෙන්නේ නෛතික පරිසරය. එහෙනම් මෙතන පිළිතුර නෛතික පරිසරය. ඊළඟ එක එක රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් එක්ක හුවමාරු වෙන අනුපාතයක් තමයි මේ කතා කරන්නේ. අපි ඒකට කියන්නේ විදේශ විනිමය අනුපාතිකය. විදේශ විනිමය අනුපාතිකය සල්ලි සම්පත් එක. එහෙනම් මේක ආර්ථික පරිසරයට තමයි ඇතුළත් වෙන්නේ. පිළිතුර ආර්ථික පරිසරය. ඊළඟ 6 වෙනි එක විද්‍යුත් තැපෑල්. අපි දන්නවා විද්‍යුත් තැපෑල් කියන්නේ තාක්ෂණීය භාවිතා වෙන තැන. එන පිළිතුර තාක්ෂණික පරිසරය. භාණ්ඩ විල. භාණ්ඩ විල කියවද්දි තේරෙනවා මේක ආර්ථික පරිසරය. අවසාන පරිගණකය යල් පයිනම. පරිගණකය යල් පයිනම කියන්නේ පුතේ මීට වඩා හොඳ පරිගණක දැන් ඇවිල්ලා තියෙනවා කියන. එතකොට මීට වඩා හොඳ පරිගණක එන්න නම් ඒක තේරුම් තමයි තාක්ෂණය පාවිච්චි වෙලා තියෙනවා කියන. මෙතන පිළිතුර වෙන්නේ තාක්ෂණික පරිසරය. ඔන්න ඔගොල්ලන්ගේ උත්තර අපම දැන් මම කිව්වා. ඔගොල්ලන්ගේ උත්තර සංසම්පූර්ණ කරලා බලන්න. රයිට්. අපි ඊළඟට කතා කරන්නේ ගෝලීය පරිසරය කියන පරිසරය ගැන. මෙතන නිර්වචනය පොඩ්ඩක් ලියාගන්න. ලොකු දේවල් නෑ. මේ නිර්වචන නම් ඉතින් ලොකුවට කටපාඩම් කරන්න අවශ්‍යත් නෑ. රයිට්. ලියාගන්න ගෝලීය පරිසරය. ලෝකයේ රටවල් අතර ව්‍යාපාර කටයුතු සිදුවන පරිසරයයි. ලෝකයේ රටවල් අතර ව්‍යාපාර කටයුතු සිදුවන පරිසරයයි. දැන් නිකන් මතක තියාගන්න රටවල් දෙකක් ගනුදෙනු කරනවා කිව්වොත් එතන තියෙන පුතේ ගෝලීය පරිසරය. අපේ රට වෙනත් රටකට මොනවා හරි බහන්න විකුණනවා කිව්වොත් එතන තියෙන්නේ ගෝලීය පරිසරය. ඊළඟට මේ ගෝලීය පරිසරය හරහා මේ තවත් සංකල්පයක් කතා කරනවා ගෝලීයකරණය කියලා. මේ ගෝලීයකරණය කියන පදය මේ සංකල්පයේ අදහස කටපාඩම් කරගෙන ඉඳිති.
රටවල් ඔක්කෝම එකට එකතු වෙලා වැඩ කරනවා කියන අදහස තමයි ගෝලීයකරණය කියන එකෙන් අදහස. ලෝකේ තියෙන රටවල් ටික ඔක්කොම එකතු වෙලා වැඩ කරනවා කියන අදහස. ඉතින් මේ ගෝලීයකරණය තුළ ව්‍යාපාරයකට හොඳ දේවල් වෙන්නත් පුළුවන්, නරක දේවල් වෙන්නත් පුළුවන්. ඒක ගෝලීයකරණය නැත්නම් ලෝක රටවල් ඔක්කොම එකතු වෙලා වැඩ කරන එකේ තියෙන හොඳ පැත්ත අපේ රටේ නැති වෙන රටවල් වලදීම හොඳ තාක්ෂණය ගෙන්න ගන්න පුළුවන්. අලුත් යන්ත්‍ර ගෙන්න ගන්න පුළුවන්. පිට රටවල් වලදීම හොඳ විශේෂඥ දැනුම ගෙන්න ගන්න පුළුවන්. පිට රටවල් වල අයට ලංකාව තුළට ඇවිල්ලා බිස්නස් කරලා නේද අපේ රටට සල්ලි ගේන්න පුළුවන්. ඒ වගේම මේ විදිහ තව කාරණා කීපයක් තියෙනවා. නරක දේවල් මොනවද? පිට රට අය මෙහෙට ඇවිල්ලා බිස්නස් කරාම අපේ රටේ අයට මොකද වෙන්නේ? අපේ රටේ බිස්නස් කරන අයට දැන් පිට රටේ තියෙන ලොකු ව්‍යාපාර නේද? ඒගොල්ලෝ ලොකු සල්ලි ගොඩාරියක් මෙහෙ ගෙනල්ලා මෙහෙ ලොකුවට කඩදාන. මෙහෙ තියෙන පුංචි පුංචි කඩවලට අන්න තර්ජනයක් එනවා. ඒකට තමයි කියන්නේ පුතේ දැඩි තරඟකාරී කිරු මුළු දෙන්න වෙනවා කියන්නේ. ඊළඟ එක තමයි දැන් අපේ රටේ අය වෙන රටවල් එක්කම හොඳටම ගනුදෙනු කරනකොට අපේ රටේ ඉන්න ශ්‍රමිකයෝ පිට රටවල් වලට ගිහිල්ලා වැඩි පඩියට රස්සාවල් කරන්න පුළුවන් නේද? අපේ රටේ ගෙවන පඩියට වඩා වැඩි බැටුපක් පිට රට ගෙවනවා නම් අපේ අය පිට රට යන ජොබ් වලට. ඒක ලංකාවේ රස්සාවල් කරන්න මිනිස්සු නැතුව යන ඒකත් නරක දෙයක්. ඊළඟට දැන් මේ කොහොමද පිට රට ව්‍යාපාර ලංකාවේ ඇවිල්ලා වැඩ කරනකොට ලංකාවේ ව්‍යාපාර වැහිලා යන්න ඉඩ තියෙනවා. දේශීය ව්‍යාපාර කියන්නේ අපේ රටේ අයිති ව්‍යාපාර. ඒක බැහැල යන්න පුළුවන්. ඊළඟ එක තමයි දැන් ඔය අපි ටුවරිසම් වගේ කරනකොට නේද පිට රට අය ඇවිල්ලා මිනි ඕන තරම් ඇද ඇද බැලඳගෙන යන ඒගොල්ලන් කියදු. එතකොට අපේ සංස්කෘතියද මේක අයහපත් විදිහට බලපාන්න පුළුවන්. මේ අපේ හැසිරීම රටාව වෙනස් පිට රට අයගේ හැසිරීම රටාව ඊට වඩා වෙනස්. ඒක තමයි සංස්කෘතිය අතර ගැටීමක් එන්නේ. මේ විදිහේ ගෝලීය කරගේ හොඳ පැතිත් තියෙනවා නරක පැතිත් තියෙනවා. මේක කටපාඩම් කරගන්න මේව බොහෝ දුරට විභාගයට අහන ප්‍රශ්න. ඊළඟට මේ පාඩමේ අවසාන කොටස අපි සාකච්ඡා කරමු ව්‍යාපාර පරිසරය ගැන. ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරනකොට නැත්නම් අපි කතා කරන්නේ ව්‍යාපාර පරිසරය කියලා අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය කියලා ප්‍රධාන කොටස් දෙකකට කඩලා කතා කරා. එසේ බාහිර පරිසරය තුළ තව පරිසර ගොඩක් කතා කරා. මේ සියලුම පරිසර අධ්‍යයනය කරනකොට අපිට ලැබෙනවා පුතේ ජාති හතරක්. ජාති හතර. ඒ ජාති හතර මෙන්න මේ පේලි හතරේ ලියන්න. ඒ ජාති හතරත් බලද්දි පළවෙනි පේලි දෙකට සංකලව ආරහණක් දාලා ඒ දෙක වෙන් කරලා තියෙනවා. ඊළඟ දෙන්නට ආයෙ සංකලව ආරහණක් දාලා ඒ දෙන්නව වෙන් කරලා තියෙනවා. මේ ජාති හතරේ දෙන්නෙක් එක ගොඩක ඉන්නවා. ඉතුරු දෙන්න වෙන ගොඩක ඉන්නවා. ජෝඩු ජෝඩු වෙනුම ඉන්නවා. අපි ලියාගමු මේ ජාති හතර මෙතෙන් දෙන්නේ ශක්ති මෙදී වචන මෙන්න මේ වචන ලියාගෙන පළවෙනි පේලිය ශක්ති දෙවනි පේලියේ දුර්වලතා දුර්වලතා කියලා තිරමිති දුර්වලතා කියලා දෙවනි පේලියේ ලියන්න තුන්වෙනි පේලියේ අවස්ථා අවස්ථා ඔයගොල්ලන්ගේ නෝට් එකේ නම් ඊළඟ පිටුවේ තියෙනවා හතරවෙනි පේලියේ තර්ජන ඒකත් ඔය හතර ඊළඟ පිටුවේ තියෙනවා තර්ජන දැන් මේ හතර බලන්න ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන ඔය වචන හතරේ මුල් අකුරු හතර ගන්න ෂා දු ආ ත එතකොට පුතේ මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරනවා කියන පාවිච්චි කරන වචනය වෙනුවට තව කෙනෙක් කියන්න පුළුවන් ෂා දු ආ ත විශ්ලේෂණය කරනවා කියනවා. ෂදුවත විශ්ලේෂණය කිව්වත් ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරනවා කිව්වත් දෙකම එකම අදහස්. එහිද ඔබ මතක තියාගන්න ෂදුවත විශ්ලේෂණය කියන්නේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන නැත්නම් ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන හඳුනාගන්න එක.
අපි දැන් මේ ශක්තියින් දුර්වලතා කියන දෙන්නව එක කොටකට දානවා. ඒකෙන් අදහස් කරන්න පුතේ ශක්තියින් දුර්වලතා තියෙන්නේ මොන පරිසරය තුළද? අභ්‍යන්තර පරිසරය කියලා මෙතන ලියනවා. හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය තුළ තමයි ශක්තියින් දුර්වලතා තියෙන්නේ. අභ්‍යන්තර පරිසරය. ඊළඟ අවස්ථා තර්ජන තියෙන්නේ මොන පරිසරය තුළද? එතන ලියාගන්න. බාහිර පරිසරය. බාහිර පරිසරය. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕනේ මේ එක් එක් සංකල්පයේ අදහස. ශක්තියක් කියන්නේ මොකද්ද? ශක්තියක් කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ තියෙන ව්‍යාපාරයට හොඳ දෙයක්. හොඳ දෙයක් තමයි ශක්තිය කියන්නේ. ඒ වගේම මෙන්න මේ කාරණාවත් හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයක තියෙන ශක්තිය ව්‍යාපාරය දියුණු කරගන්න. ව්‍යාපාරයේ වර්ධනය කියන්නේ ව්‍යාපාරය දියුණු කරගන්න පාවිච්චි කරන්න ඕනේ. ශක්තිය භාවිතා කරන්න ඕනේ කියලා මතක තියාගන්න. එතකොට මේ දින පුතේ පොදු උදාහරණ ටිකක් ව්‍යාපාරවල තියෙන ශක්තිය මොනවාද? මේ දින පොදු උදාහරණ. හැබැයි ව්‍යාපාරේ ව්‍යාපාරෙට වෙන වෙනම කතා කරනකොට මේවා වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පොදුවේ ගත්තොත් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙනවා කියන්නේ ඕනම ව්‍යාපාරයකට ශක්තියක්. ඒ වගේම හොඳට වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන කළමනාකරුවෝ ඉන්නවා නම් ඒක ව්‍යාපාරයට තියෙන ශක්තිය. ඒ වගේම සේවකයෝ ගොඩක් දක්ෂයි නම් ඒ ව්‍යාපාරයටම සුවිශේෂී වෙච්ච නිෂ්පාදන ශිල්ප ක්‍රම තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ නාමය හොඳට පිළිගන්නවා නම් කට්ටිය දැන් බැලිබන් මංචි කිව්වහම බිස්කට් කියන එක හොඳටම දන්නවා. අන්න පිළිගත් සම්නම් එතන බැලිබන් කියන නම මංචි කියන නම ඒ ව්‍යාපාරවලට ශක්තිය. මේ විදිහට ඒක මතක තියාගන්න. ඊළඟට දුර්වලතා. අපි දන්නවා දුර්වලතා කියන්නේ නරක දෙයක් නේද? අන්න බලන්න ශක්තිය කියන්නේ ව්‍යාපාරයට හොඳ දෙයක්, දුර්වලතා කියන්නේ ව්‍යාපාරයට නරක දෙයක්. ඒ දුර්වලතාවය මොකද්ද කරන්න ඕනේ? දුර්වලතා අවම කරන්න ඕනේ. දැන් ඔන්න මතක තියාගන්න. ශක්තිය නම් ව්‍යාපාරේ වර්ධනයට පාවිච්චි කරන්න ඕනේ, දුර්වලතා නම් අවම කරන්න ඕනේ. ව්‍යාපාරේ පුළුවන් තරම් ඉවත් කරන්න. ඒ දුර්වලතා මොනවද කියලා පළවෙනි දුර්වලතාවේ විදිහට දීලා තියෙනවා. සේවකයන්ගේ තියෙන අයහපත් ආකල්ප. ඒ වැඩ කරන සේවකයන්ගේ හිතේ තියෙන අදහස් හරීම වෙනස්. ඒක අයහපත් ව්‍යාපාරයට. අන්න ඒක ව්‍යාපාරයේ තියෙන දුර්වලතාවය. ඊට අමතරව තව දුර්වලතා කිහිපයක් තියෙනවා ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට්බුක් එකේ අච්චු පොතේ. අන්නේ දුර්වලතා ටික කියවලා අවබෝධ කරගෙන මෙතන නෝට් එකේ ඒ දේවල් ටික ලියලා සම්පූර්ණ කරන්න. ඒක ඊටමත් වැදගත්ම දුර්වලතාවයක් තියෙනවා පුතේ. ඔයගොල්ලගේ නෝට් එකේ තියෙනවා. ඔයගොල්ලෝ නෝට් එක පෙරලලා ලියද්දී හොඳට බලාගන්න. ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම නැත්නම් කියන්නේ ව්‍යාපාරය ස්ථාපිත කරලා තියෙන තැන දුසුදුසු වෙන එක ව්‍යාපාරයේ තියෙන දුර්වලතාවයක්. උදාහරණයක් තමයි අපි සිංහරාජ වනාන්තරය ඇතුළට ගිහිල්ලා නේද සිල්ලර බඩු කඩයක් දාලා වැඩ නැහැ. අන්න එතකොට අපි වෙනවා ව්‍යාපාරය දුසුදුසු ස්ථානයක තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒක දුර්වලතාවයක්. ඒ විදිහට අචුපුතේ තියෙන දුර්වලතා ටික මෙතන ලියනවා. ඊළඟට අවස්ථා. අවස්ථා කියන්නේ බාහිර පරිසරයේ තියෙන හොඳ දෙයක් නේ. එතකොට අපි මතක තියෙන උනුතිය හොඳ ඒව මොනවද නරක ඒව මොනවද කියලා. ශක්තියක් කියන්නේ ව්‍යාපාරයට හොඳ දෙයක්. අවස්ථාවක් කියන්නේ ව්‍යාපාරයට හොඳ දෙයක්. හැබැයි ශක්තියින් තියෙන ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ අවස්ථා තියෙන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරය. ඒව මතක තියාගන්න. ඊළඟ වැදගත් කාරණාව තමයි අවස්ථාවක් මොකද්ද කරන්නේ? අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඕනේ නේද? අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියන්නේ අන්නේදී තියෙන්නේ රයිට් අවස්ථාවලට උදාහරණ විදිහට මෙන්න මේ විදිහට දීලා තියෙනවා. මතක තියාගන්න. අවස්ථාවක් කියන්නේ ව්‍යාපාරය විසින් හදපු එකක් නෙමෙයි.
දැන් රජයේ බදු සහන දෙනකොට නේද ඒක ව්‍යාපාරේ හදපු එකද නේ ඒක පිටස්තර පාර්ශවයක් තමයි හදන්නේ ඒක හොඳට මතක තියාගන්න අවස්ථා සහ තර්ජන කියන මෙන්න මේ දෙන්නවම පිටස්තර අය තමයි ඇති කරවන්නේ අවස්ථාවක් පිටස්තර කෙනෙක් ඇති කරොත් අපිට අග්ගාලේ එකෙන් ප්‍රයෝජන ගන්න තර්ජනයක් ආවොත් පිටස්තර කෙනෙක්ගේ අපි ඒ තර්ජනයට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ තර්ජන කියන්නේ ව්‍යාපාරයට නරක දෙයක් අවස්ථා කියන්නේ ව්‍යාපාරයට හොඳ දෙයක් නේද දැන් ඉතින් අපි අවස්ථාවලට උදාහරණක් ඔයගලගේ අච්චු පුතේ දිනවා ඒ ටිකත් හොඳට කියවලා මෙතන ලියා ගන්න ඒ අච්චු පුතේ දින උදාහරණ තමයි පුතේ විභාගෙට දාන්නේ ඒ නිසා ඒ උදාහරණ හොඳට බලා ගන්න ඊළඟට තර්ජන සම්බන්ධයෙන් උත් මොනවද තියෙන තර්ජන කියලා දීලා තිනවා ඒ තර්ජන වලට උදාහරණ අච්චු පුතේ දිනවා ඒ ටික බලලා මෙතන ලියා ගන්න ලියා ගන්නකොට මතක ඇතුව කටපාඩම් කරලා ලියා ගන්න එතන තර්ජන වල පිටාමත් වැදගත් තර්ජනයක් තියෙනවා පුතේ නව තාක්ෂණයට අනුගත වෙන්න බැරි වීම දැන් අලුත් තාක්ෂණයනම ඒ අලුත් තාක්ෂණයට හැඩගැහෙන්න ව්‍යාපාරයට බෑ අන්න ඒක ඒ ව්‍යාපාරයට තියෙන තර්ජනය ඉතින් ඔන්නයි කියන කාරණා ටික හොඳට අවබෝධ කරගෙන මෙන්න මේ අභ්‍යාසය ඕගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ මේ අභ්‍යාසය තුල තියෙන නැත්නම් මේ සිද්ධිය තුල තියෙන ශක්තිය මොනවද කියලා වෙනම ලියන්න දුර්වලතා අවස්ථා තර්ජන වෙන වෙනම ලියලා දාන්න ඊළඟට මේ ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනය කරද්දී වැදගත්කම මොකද්ද නැත්නම් ෂඩුවත විශ්ලේෂණයේ වැදගත්කම මොකද්ද කියලා ලියන්න ඕනේ එතනදී මෙන්න මේකේ පිළිතුර මම දැන් කියන්නම් ඒ ඉඳ මෙතන ගිහාට වීඩියෝ එක පෝස්ට් කරලා ඔයගලගේ උත්තර ටික ලියලා ඊට පස්සේ ආයේ ප්ලේ කරන්න ඔන්න මම දැන් මේකේ පිළිතුර කියනවා මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න ඕනේ හේතු හතරක් නිසා ඒ හේතු හතර මෙන්න මේ නම් හතරෙදි තියෙනවා මොකද එකක් තමයි මෙන්න මේ උත්තරේ ඒක කොහොමද අපි ලියන්නේ මොකද එතන ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම පළවෙනි උත්තරේ තමයි ශක්ති හඳුනාගෙන ඒවා ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදා ගැනීමට පළවෙනි එක ශක්තියින් හඳුනාගෙන ඒවා ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදා ගැනීමට දෙවනි එක දෙවනි උත්තරේ දුර්වලතා හඳුනාගෙන ඒවා අවම කිරීමට දුර්වලතා හඳුනාගෙන ඒවා අවම කිරීමට තුන්වෙනි උත්තරේ අවස්ථා හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට අවස්ථා හඳුනාගෙන ඒවායින් ප්‍රයෝජන ගැනීමට හතරවෙනි උත්තරේ තර්ජන හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට තර්ජන හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට අන්න පුතේ උත්තර හතර මෙන්න මේකට අදාළයි එතකොට දැන් ඔයගලට පේනවද ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන එකේ තියෙන වැදගත්කම ශක්තිය නඳුනගෙන ඒවා ව්‍යාපාරයේ වර්ධනය සඳහා භාවිතා කරන්න දුර්වලතා හඳුනාගෙන ඒවා අවම කරන්න අවස්ථා හඳුනාගෙන ඒවායේ ප්‍රයෝජන ගන්න තර්ජන හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දෙන්න තමයි ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න ඕනේ එහෙමනම් අදට පාඩම මම අවසන් කරනවා ඊළඟ දවසේ අපි තුන්වෙනි පාඩම සාකච්ඡා කරමු